ඉන්න ප්‍රීසෙක්‍රටී ලනින් පාත් එක මේ අල්ගීවවයක පලවෙනිව එක්සයිස එක අපි කරන්න දන්න බල මෝද්ද වෙන්න කියලා ලනින් සයිබ සිකටි පලවෙනි රූම රබිය නිස ෆස් ටාස්ක් මේතමයි ෆස් ටාස්ක එක මොකන්ද කරන්න තියන්නේ බුක් ේස් ්‍රය පනල පස් බුක් ෝය බුක් ේ සහි පත් දිගල ස්ට පස් ප සිකේට වන ස බුක් ලගින් ක ලන්ස් පින් යි ලන් ටනිස් ුට බෝල නට යෝල් පෙස් මෙතයින් අපට ගන්න ගොඩත් දේවල්දී එකන්නේ මේ පේජබි බැලුවහම් අපට කියන්න උළුවන් මේ මේකන්න මේ හැත් Facebook බුක් පේස් කියන එක ඒ සයිට් එක එක යස කෙනෙක් තමයි බෙන් ස්ප්‍රිං කියලා කියන්නේ බෙන් ස්ප්‍රිං ඒ සිකටි කස්ටන් එකන ද පස ්‍රීසට් එකට ගියොත්තේම යාගේ ස්කමතින ස්පෝට් එක ටැනිස් ෆුට්බෝල් සම්බන්ධ දෙයක්න්නගන් ටැනිස් සම්බන්ධ දෙයක් ෆුට්බෝල් සම්බන්ධ දෙයක්න්න පුළුව ඒතේ ඔක්කොට මොඩ ලොකුමදේ තමයි අයෝන් කව එකරත්දාන් ඉන්න එක අනිවාරෙන් මේ පක්ස්ලී කියන වචන කියන්නේ එයාගේ බල්ලගෙන කව පේජේ රද්දාගන්න ද තව කොටකට දාන්න ඉද ගොඩත්තුරට මේයාගේ පස්සුවඩ්ක වෙන්න පුළුව පසට අදාර දෙයක් වන්න පක්ෂි ඇත පක්ලි වන්ටෝත්‍රී අන්නේ වෙද බල බෙන් ස්ප්‍රී නමතගෙන හැරිය ටයිල බල බෙන් ස්ප්‍රී මෙතන කිය විස්තර ඉතල දගරන්න කල understand how the web working web is important to attack web application you need to understand how they work hacking websites isn't some magical process but let's come down to knowing how part of our website function and being able to identify weaknesses to take care advantage of Once you have used good understanding of the fundamentals, you will need about the techniques and tools in hacking sites. When something is vulnerable, it means the possibility of being attacked or harmed. If an application or system has a vulnerability, there is something that can be done at an advantage or weakness. Again, basically, we have a web application hacker, and we have to install it. හැක් කරන කියනක මජික් කියන්නේ ඔටෝමැටික් කරන්න කියම එක ක්ලික්කක් ක්ලික් කරපු ගමන් අනිත් පැත්තෙන් හැක් කරලා එළියට එන්න නිකන් අර මේ පැත්තෙන් සොසේජස් එක දැම්මම එහා පැත්තෙන් උරෙක් කිනා වගේ මැෂින් හදපු එහෙම සිස්ටම් එකක් නැහැ හැමදේම මුලින්ම දරගන්න එතකොට once you have a good understanding of the fundamentals අනිවාර්යෙන් බේසික් ෆන්ඩමෙන්ටල්ස් කියන දේවල් තියෙනවා ඒ කියන්නේ ටර්ම් ඔක්ස් array මේ අරගෙන ටූල් එකක් දැක ඉන්ස්ටෝල් කරනවා කියන එක නෙවෙයි හැකින් කියන්නේ හැමදේ වෙබ්සයිට් එක හදන්න කොහොමද මොකද ලැන්ග්වේජ් යූස් කරන්න එතකොට ඒකේ තියෙන වල්නරබිලිටියක් වෙන්නේ කොහොමද මේ ගොඩක් මමත් මෙයාලා කොහොමද දන්නේ ඇත්තට අරු කරන්නේ ටූල් එකක් යූස් කරනකොට මොකද වදින්නේ කොහෙටද කියලා හරි දැනගන්න ඕනේ ඒක සම්තිං ඉස් වල්නරබල් එක නෝ ඒක ඇටැක් එක දෙන්න පුළුවන් නැතෙන් ඉට් මීන්ස් දෙයර් ඉස් ඒ පොසිබිලිටි ඔෆ් බීන් ඇටැක් ඔහ ඊට පස්සේ ඇප්ලිකේෂන් ඉස් ඇස් වල්නරබිලිටි විස්තරය උමයි රීඩ් ද බග් ඇන් ලර්න් හවු ටු බ්‍රේක් බුක් පේස් අය මේක කම්ප්ලීට් කරා What is the username of the book page you will be taking over? Maybe in a bit of a big username, I don't know. Maybe dot string. Well, I'm going to think that. But he then name it. But if he integrated in what you get the principal file of the user lab on the bin string. Maybe get my password. Username, I don't know. Bin string. සබමිට් කල්ලවල් අරිකතා අරයුත්තරේ රිසට් කර ඉමේල් කෝඩ් අරි අපිට ඔටිපි කෝඩ් ඩකම් ලදින හැක්ද බුක් පේස් එකකවන්ට විල් ටාස් ආන්ස පල ඉන්ස්ටක්ෂන් බුක් පේස් ෝන් එද රයි් කෝඩ් ඩැක වරදින අපි දෙර 10,000 ඩිපන් කම්පිනිෂන් ඔෆ් කෝඩ් වීකනට විකුටරයි ඉන්ග්‍රීසින් දෙ 1 by 1 මොක්කරි කෝඩ්ඩක් දාන්න කියලා කියන්නේ දැන් මෙතන
ඉලක්කම් හතරක ඉන්න අපිට කෝඩ් එක ඉල්ලන්නේ. එතකොට කෝඩ් එක ඉලක්කම් හතරක කෝඩ් එකක් කියලා කියන්නේ කම්බිනේෂන් 10000ක් තියෙනවා. ඒ කියන්නේ 0.1 0.2 0.3 0.4 ඒ වගේ 0.99 ඒ වගේ 99999 10000 ඒ වගේ වෙනවා. ඒ කියන්නේ 10000 වෙන්නේ 0.4ත් එක්ක 0.4 ඊට පස්සේ 999 9999 මේ විදිහට වෙන්නකම් කම්බිනේෂන් 10000ක් තියෙනවා. ඒ කියන්නේ එකම විදිහේ ගහන්න තේරෙන ඒ වුණා. දැන් අපි බලන්න ජීවිත කාලෙ මේක කෝඩ් එක ගහින්න වෙන්නේ ඒක කොහොමද ලින්ක් එකද එක්ස්පයර් අපි එහෙම කයි රෑන්ඩම් රීසෙට් කෝඩ් එකක් ගහන්න ගන්න 9999 එක හරි. When you submit a code from the form, you browse submit a web request shown as below to Facebook with the relevant form data. Click me to break down the web request. Don't worry if you don't fully understand what the web request is. It's covered in the TryHack code. හරි. මේක කියන්නේ දැන් අපි සාමාන්‍ය මෙතන submit කියන form එක click කරාම එකකින් function නැහැ. මේ function එක මේ මේ on call එක listen මේ මෙතන on click එක listen වෙලා. ඒ කියන්නේ මේක මෙච්චර විස්තර කියන්නේ. හරි. මේක කියන්නේ දැන් මේ අපි මේ submit කියන button එක click කරාම මැසේජ් එක යනවා සර්වර් එකට ගිහිල්ලා කෝඩ් එක කරෙක්ට්ද ඉන්කරෙක්ට්ද කියලා එතන මැච් වෙනවා. මැච් වෙන සිස්ටම් එකක් තියෙනවා. අන්න ඒක වෙන්නේ කොහොමද කියලා දැන් අපි අර මැසේජ් එකක් යනවා සබ්මිට් කරපු ගමන් යනවා මැසේජ් එක මොකද්ද කියලා බලා ගන්න අපිට වෙබ් බ්‍රවුසර් එක තියෙනවා. මෙතන ක්ලික් කරන්න කියනවා. අපල්ලා ඇති. මේක තමයි යන ප්‍රීසෙට් කෝඩ් එක යූසර් නේම් බෙන්ස් එක. අපි ක්ලික් කළා බලමු. Type of web request options can include get, post, delete, and location to send data to for the explaining try. Studio in detail try. මේ web request එක මොන වගේ එකක්ද යන්නේ කොහොමද කියන එක ගැනද ගොඩක් get, post, imagine, post එක. Post එකක් කියලා කියන්නේ මොකද්ද? Get tag කියලා කියන්නේ මොකද්ද? Get tagging වෙන්නේ අපි data ගන්න එක, post එකකින් යවන එක, delete කියන්නේ ඒ වගේ දේවල් විස්තර කරනවා කියලා කියනවා studio in detail කියන TryHackMe lab එකේ. ඒකට වෙන ලැබ් එකක් තියෙනවා. මේ ලැබ් එකේ දැනට බේසික් විතරයි. හරි. ඊපස්සේ මේ විස්තරය කියන part of the request that tells the web server we are using a Google Chrome version 74. හරි මෙතනින් කියන්නේ අපි පාවිච්චි කරන browser එක Google Chrome, Mozilla Chrome based Mozilla Firefox browser එක තමයි අපි ඉන්නේ. ඔය Firefox එක ඉන්නේ. හරි ඒක තමයි ඒක. කියන්නේ අපි use කරලා තියෙන cookie එක අපි ඉන්න browser එක මොකද්ද කියලා server එක catch කරනවා. ඒ නැත්තම් අපි ඒක යවන telling the web browser we want the website book page. අපි web server එකට කියන අපිට මෙන්නේ bookpage.com කියන website එක ඕන. The data we are sending to the web server separated by a symbol. The ANSI. මෙතන තමයි අපි යවන data තියෙන්නේ. කියන්නේ receipt code එක කියන්නේ මෙතන තියෙන form එකේ data. Username එක benspin කියන user ගේ receipt code එක මේක කියලා and mark එක දාලා. Receipt code and then and operator එක මෙතන use වෙන and එක දාලා මෙතන යවන server එක. හරි මේක තමයි අපි ඉස්සෙල්ලා දීපු code එක 9999 මේ VPN spin කියන user name මම විස්තරේ අපි ඊළඟ step වල is not going to be possible to manually guess a user එක තමයි අනිවාර්යෙන් අපිට එක එක ගහ බලන්න බෑනේ මේ. So let's repeat the code web request we sent earlier and try me each time increase the code value automatically process value request repeat ability. Then simply in brute force එක කියන්නේ දැන් අපි බින්ද 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 මුලින්ම දාන ඊට පස්සේ බින්ද බින්ද එක දාන බින්ද බින්ද දෙක තුන ඒ විදිහට එක එක request යවන එක repeat එකකට යනවා. එක එක repeat කර කර බලනවා මොකද වෙන්නේ. මේක කියන මොකද වෙන්නේ අර අර පාස් කරන වැලියු එකද අලුතෙන් වැලියුස් පාස් කරනවා. එතකොට ඊදා මෙතන කියන්නේ this process of trying different combinations until one is correct is called brute force. මේක කියන්නේ brute forcing කියලා. කිව්වාගේ the common attack in cybersecurity. ගොඩක් දුරට password crack කරන්න use කරන method එක තමයි මේ common attack එක brute forcing කියලා කියන්නේ. Use the brute force tool with the code minimum 1 and maximum of 10000. මෙතන තියෙන්නේ මින් මේක කියන විදිහට අපි මිනිමම් වැලියු එක 1 කියලා ගන්නවා මැක්සිමම් වැලියු එක 10000 කියලා ගන්න. මෙතන web request data විලක් ඉන්නේ අපි brute force කරලා බලමු. brute force එක යනවා. හරි අපිට answer එකක් ආව code එක තමයි ලෝදා කියලා. හරි මෙතන reset code එක තමයි 0.1 8 7
යුසනේම් බේස් පින් හා මේක කරෙක්ට් කියලා අපි දැන් තියෙන්නේ ෂේප් එකේ කෝඩ් එක ගන්න. ඉතින් පාස්වර්ඩ් එක රීසෙට් කරනවා. හරි ඊළඟ ස්ටෙප් එක තමයි යාගේ කෝඩ් එක කයි අපේ හත. දැන් පාස්වර්ඩ් එක රීසෙට් කරනවා. This was a real world attack that before it was patched let you take over anyone's Instagram account. මේක ඇත්තම ඇටැක් එකක්. Instagram වල තිබුණ ඇටැක් එකක්. ඒ හැක හැබැයි මේක දැන් හදලා තියෙන්නේ. The hacker attacker or hacker found that it reported to Instagram and received 10,000 as a due. මේක ඇටැක් එක හොයාගත්ත කෙනා ඒ හැකර් මේක Instagram වලට report කරාට පස්සේ යාට 10,000 reward එක විදිහට හම්බ වෙනවා. It is important you how to understand how a web application work අනිවාර්යෙන් ඒක ඇත්තක් මේක ඇත්තක් මේක අනිවාර්යෙන් අපි දැනගන්න ඕන කොහොමද web application එක වැඩ කරන්නේ කියලා once you have a good understanding on the web වැඩ කරන්නේ කොහොමද දැනගත්තට පස්සේ TryHackMe will teach you about new cyber attacks and the tools used in the industry by penetration testers and security analysts අපිට ඉස්සරහට තව දේවල් දැනගන්න ඕන කියලා හරි මේ task එකේ flag එක capture the flag එක අපි මේක බේස් කරනවා මෙතන සබ්මිට් ආන් දිස් කරෙක්ට් වයි නෙට්වර්ක් එකින් ඉස් ඉම්පෝර්ට් අපි මේ සයිට් එකට යන්න හවු ටාගට් ගොට් ඇට් ඇන් හැඩ් 110 මිලියන් ක්‍රෙඩිට් කාඩ්ස් ටෝල්ස් හරි මේ ටාගට් එක හැක් වෙලා මිලියන 110ක ක්‍රෙඩිට් කාඩ් විස්තර ලීස් ලීක් වෙලා තියෙනවා ඉන්දියා දාතනේ ටාගට් රීටේල් කම්පැනි from scanning and identifying who and what is on the network how the network e monada the network e mon devices the network e kiyala danagannona network logs kiyala monitor karala track karala panna gannadu what users have been up to will require monada users la karanne kiyala api danagannona ekata me network weda karanne kohomada kiyala api danaginna so complete beginner learning path e kiyala yathina eka wath ena e TryHackMe game ඒ විදිහට දාගන්න ඕන හොඳ ඇට් එකක් දාලා දිනවනවා හරි කොහොම හරි මේක අපි කියවුවා දැන් කම්ප්ලීට් කරමු හරි how much did the database cost the database අපි එන හින්ට් එක කියමු 100 ඩොලර් මිලියන හරි 110 මිලියන නේද ඒක නේද හරි ඩොලර් මාක් එක ඉස්සරහට එන්න ඒකයි මෙතන අපිට ගොඩක් අයිඩියා ගන්න ඕන මේ try එක මෙතන වාසියක් තමයි මෙතන මේ stars ගානින් අපිට හිතාගන්න බැරි answer එක ගොඩක් ගොඩක් කියලා පෝට්ස් ගන්න එහෙම කොච්චර පෝට් ඕපන් දිරේද මම පෝට් ස්කෑන් එක ගන්න නැතිව සමහරවල් මේ එක තිබ්බොත් එන 3 වගේ ඒ තමයි සාමාන්‍ය ගොඩක් ඉතින් 3 ගාන හරිය සබ්මිට් ඔව් the answer is incorrect අන්න වැරද්ද කරනවා මෙතන මේ වැරද්ද C hacking action යනවා මේක මේ ඔක්කොම අපිට කියවන්න සීන් එකක් තියෙනවා හරි කියලා මිලියන් කෙනෙක් ඉඳන් ඩොලර් මාක්කෙත් එක්ක ඉදුවේ. අවුලින් සේම් නෙට් එක. ඔක්කොම දේවල් ඉවරද මේක නෙට් එක. මම හිතන්නේ එතකොට ලැටරල් මූවමන්ට් ඔෆ් ටාගට් එක. කියන්නේ හැකර් කෙනෙක් ලැටරල් මූවමන්ට් කියලා මෙතඩ් එකක් යූස් කරනවා ඉන් ද සේම් නෙට් එක. ඒක මොකක් හරි හැක් කරගත්ත ගමන් මූ එකෙන් එක ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට ගිහිල්ලා මූ නෙට් එක බ්‍රීච් කරව අවස්ථාවක් දෙනවා. ඒක එක ටැක්ටික් එකක්. මතක විදිය. ඒ දෙයක් ඒ වගේ දෙයක් තමයි දැන් දෙනවා. The attack on occurred as targets air conditioning units could be controlled remotely to monitor stores temperatures. Yeah, Ramya, Mr. Robot, I don't know that guy. මේක වෙලා තියෙන්නේ air conditioning units තමයි මෙතන hack කරලා තියෙන්නේ. කියන්නේ control කරලා තියෙන remote taking control ගන්නවා. To monitor stores temperatures. But we also connected to targets main store network. මේ air conditioning units එයාගේ පළවෙනි main network එකට කනෙක්ට්ලා දිනවා. දැන් මේ මෙතන පේන විදිහට ඇටයික කෙනෙක් ඉන්නවා. එයා ගන්න චෙනල්ස් තියෙනවා. ඊට පස්සේ ටීම්ස් තියෙනවා. ඒ කියන්නේ පෝස්ට් මැෂින්ස් අපි අර ගීලා සුපර්මාකට් එකේ බඩු ගන්නවා. දැන් ඒක සෙට් මේසින් එක. ඊට පස්සේ මෙතන අද මැෂින්ස් තියෙනවා. මිස්ටර් දැට් මීන්
Attacker could compromise the smart air conditioning unit, which has a built-in computer and access other machines within the store, such as checkout case, which also compromised. Bill කරන machine එකේ ඉඳන් ඔක්කොම hack කරලා තියෙනවා. මොකද ඔක්කොම එකකට එකක් link වෙලා තියෙනවා. ඊය දේ account units. To save customer credit card. මෙතනින් තමයි attack air conditioning unit එකට දෙනවා. එතනින් deal එකට යනවා. මෙතනින් තමයි credit card විස්තර Being on the same network as other machines, as you most likely are the woman being at your home or work. Ekama network ekak innakota. Anith machines ekka ekama network ekak innakota. Ekama machine ekata hack karoth ema anith machine ekata hack karanna loku avasthawak thiyena kiyala thamai kiyanne. Then attacker and scanning the network while the usually private machines it vulnerability and exploiting it. Thamai kiyanne basically. Basic segmentation problem. මෙතන තිබිලා තියෙන වැරද්ද තමයි segmentation flaw කියන්නේ. Segmentation flaw කියන එක බද්ධ කරලා detail මම කියන්නේ නැහැ. පොඩ එක සර්ච් කරවත්. The air conditioning units are not directly owned by target. මේවා එකක්වත් air conditioning units target එකේ නෙවෙයි. මම third party එකකින් දෙන්න අනිවාර්ය. Third party company එක monitor stores temperature if the network has been properly segmented. ඒ කියන්නේ මේ network එක calling කරලා ඒ කියන්නේ වෙන වෙනම stores විදියට එතකොට ඇඩ්මින් සෙට් එකට එතකොට ටිල්ස් වලට වෙනම එහෙම ඊට පස්සේ එයා කන්ඩිෂන් වලට වෙනම ඒ විදිහට නෙට්වර්ක් එක සෙග්මන්ට් කරලා තිබ්බා නම් පාර්ට්ස් වලට කඩලා දිනුනා නෙට්වර්ක් එකේ නෙට්වර්ක් එකට හොක් කරන්න නේද ඉතින් රෙකමන්ඩ් නෙට්වර්ක් එකේ තියෙන ඔක්කොම එයා කන්ඩිෂන්ස් ටික හැක් කරගත්තත් ඒ වට අදාළ මැෂින්ස් හැක් කරලා අනිත් ඒවා හැක් වෙන්නේ නැහැ ඔබ ඒවා වෙනම නෙට්වර්ක් එකක තියෙන්නේ එතකොට පොඩ්ඩක් හරි වෙලා යනවා අර අඳුරගෙන ඇටැක් එකක් වෙනවා කියලා අනිත් නෙට්වර්ක් ඩවුන් කරන්න හරි පුළුවන් ඒ නෙට්වර්ක් එක හරි ඩවුන් කරන්න එතකොට මිලියන් කෝස්ටින් ටාගට් ඩේටාබේස් ප්‍රොසෙස් මේක තමයි ඔක්කොම මුළු ගාන ගිහින් තියෙන කම්පැනි එකට මාංශකාරි කියන්නේ මොකද නඩුත් දානවා එහෙම නඩු දැම්මට පස්සේ ඔක්කොම ටාගට් ඩේටා බ්‍රීච් වුණාට පස්සේ කටි නඩු දාලා රේනේ ඔක්කොම කරලා ගියපට පස්සේ ගියපු ගාන දා මිලියන 300 ඩොලර් වලින් ඒතකොට ඔක දැන් ඩොලර් රේට් එකත් එක්ක වැඩි කරලා බලුවත් එහෙම හිතා ගන්න ඕන 250 කින් විතර වැඩි කරන්න ඕකද මම මේ දැන් 199යි එනට දින 200 වැඩන්නේ දේශ බලන්න ස්කේලි ටාගට් වස් ඊවන් යූසින් 1.6 මිලියන් මැල්වෙයාර් ඩිටෙක්ෂන් ටූල් හරි හොඳම දින් එක තමයි මිලියන 1.6ක් ගෙවලා මැල්වෙයාර් ඩිටෙක්ෂන් ටූල් එක ඇන්ටිවෛරස් ගාඩ් එක වෛරස් ගාඩ් දාගෙන ඉඳලා තියෙනවා CIAN එක යූස් කරනවා අනිත් එක CIA එකයි පෙන්ටගන් එක. එයාලත් යූස් කරනවා but attackers manage to fool the injection by pretending to be legitimate computer network traffic. අනිවාර්යයෙන්. ඒක වෙලා තියෙන්නේ මොකද එයාලා හැකර් ඇතුලේ තියෙන මැෂින් එකක් නේ. ඒතොර ඒ මැෂින් එක හැක් කරගත්ත කියන්නේ අනිත් ඒවට යන්න පුළුවන් මොකද ඒවත් ගන්න. ඒතොර මේ කොච්චර ලොකු malware detection tool එකක් වුණත් ඒ tool එකෙන් අඳුරගන්නේ මේ ඉන්නෙත් අර network එකේ මැෂින් එකක් වගේ. I learned network is important network knowing how computers talk to each other over network and how data travels to 2.2 allows you to understand network එකක් කියන්නේ සාමාන්‍යයෙන් machine එකකින් machine එකකට කතා කරන එක වගේ ඒක අඳුර ගන්න එක ඒක ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් කියලා කියනවා ඒ වගේම ඒක වෙනකොට ඒ conversation එක ඇතුළේදී තියෙන weaknesses ඒකෙන් කොහොමද අපි hack කරන්න කියලා to all these of the attackers needed to understand network basis have this knowledge is powerful giving you the ability to know where machine sit in the network and even inspect network traffic for example then they were dagan ni godak wedak kiyala ki learning road map complete begin again ekeni me offensive pen testing cyber defense me kiyanne ara complete begin kiyala tha path ekak thiyena eka ඒක කරලා ඊට පස්සේ offensive pen testing open cyber defense මේ දෙකෙන් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෝ red team එකට නැත්නම් blue team එකට. offensive pen testing කියන pen tester කියලා කියන එක නිකන් basically කියත්තොත් එහෙම දන්නේ නැති කෙනෙක් ඉන්නවා බලනවා. මෙතන වෙන්නේ hacker කෙනෙක්. මෙයා ගොඩක් වෙලාවට attack කරන එක වෙන්නේ company කෙනෙක් වගේ මෙයා කරන attack කරන එක. defense එකේදී වෙන්නේ යාලා monitor කරනවා lock blocks බලනවා කොහොමද වෙන්නේ මොනවාරි attack එකක් තියනවාද එහෙම නැත්නම් attacks වෙන්න තියෙන්නේ හදන්නේ කොහොමද මෙහෙල කරන්නේ ඩිපෙන්ඩ් කරන්නේ මෙහෙල කරන ටැක් ඒක තමයි ගොඩක් දුරට එනේ ඒ පාත් දෙකක් තියෙනවා කැමති එකට යන්න කියලා කියන්නේ
above is learning path roadmap, the complete beginner path will teach you the computer basics and introduce you some security techniques. Once you have security basics, enroll in either of the office student testing the service. මේ දෙකෙන් තමන් කැමති ෆලෝ කරන්න මොකක්ද කියලා හිතලා ඒක ෆලෝ කරගෙන යන්න ඕන කියලා කියන්නේ දෙකම ඉගෙන ගන්න කොට ඇතුළට ඒක වටිනවා. The skills you acquire from learning paths will prepare you as career and ethical hacker, penetration tester or cyber security analyst. අර මේ වගේ ගන්න skills වලින් ඔයාලට decide කරන්න පුළුවන් මොන වගේ job එකක්ද යන්නේ. ethical hacker කෙනෙක් යනවාද නැත්නම් penetration tester නැත්නම් cyber security analyst මොනවද jobs කියලා වෙනවා කියලා. The above completed. Right, congratulations, you have completed this. So, redeem your tickets and you click along, redeem the 1 month premium voucher. Wow, you can set it. I'm going to set it. I'm going to set it. I'm going to set 1 month free premium. I'm going to set it. I'm going to set it. අපි ඊළඟ ඊළඟ මැෂින් එකෙන් අපි ඊළඟ වීඩියෝ කරමු. එතකන් ඔයාලට subscribe කරලා නැත්තම් like කරන්න, subscribe කරන්න, share කරන්න. ඊළඟ එක නම් බලන්න. සෙට්.